මාධ්‍යවේදී සහෝදරයන්ගෙන්ද අනිකුත් සහෝදර සහෝදරියන්ගෙන් අවසරයි 2024 ජනාධිපතිවරණයට අදාළව මේ වන විට පාර්ශවයන් රැසක් ජනාධිපතිවරණයට අපේක්ෂකයන් ලෙස පෙනී ඉන්නවා කියලා අපතැම්පත් කිරීම සහ තමුන්ගේ ප්‍රචාරණ කටයුතු ආරම්භ කළා තියෙනවා එතනදී අපි දන්නවා එක පැත්තකින් පහුගිය දශක 4ක කාලයේ පුරාවට මේ රටේ පොදු මහ ජනතාවට මේ රටේ තරුණයට ශිෂ්‍යයට වැඩ කරන ජනතාවට මේ පීඩාව අත්පත් කර දුන්නු අවසාන වශයෙන් රට බංකොලොත්භාවයට පත් කිරීම සඳහා වගකිව යුතු රනිල් වික්‍රමසිංහ තමුගේ මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කළා තියෙනවා ඒ රනිල් වික්‍රමසිංහලාගේ ප්‍රතිපත්ති ඒ විදිහටම අනුගමනය කරමින් පහුගිය කාලයේ පුරාවට විපක්ෂයේ ලෙස හිඳිමින් නමුත් විපක්ෂයේ භූමිකාව කරනව වෙනුවට රනිල් වික්‍රමසිංහගේ IMF ප්‍රතිපත්ති ඉන්දියාව ඉන්දියානු මැදිහත් වීමට පක්ෂපාතී වීම ඒ වගේම අපි දන්නවා මේ පවත්වාගෙන යන කොල්ලකාරී වෙළඳපොළ ආර්ථිකය පිළිගනිමින් කටයුතු කරපු කණ්ඩායම් රැසක් විවිධ ලකුණු වලින් විවිධ පුද්ගලයන් ලෙස මැතිවරණය සඳහා පෙනී ඉන්නවා ඒ වගේම දැන් අද දවසේ මේකට අඩු වෙලා තිබෙන රනිල් වික්‍රමසිංහ සමග මේ එක ගමන යන්න රාජපක්ෂ කෙනෙක් විතරයි දැන් අද වෙනකොට රාජපක්ෂ කෙනෙකුත් මේ තරඟයට එනවා කියලා ප්‍රකාශයටපත් කළා ඉවරයි ඒ අනුව වික්‍රමසිංහලා රාජපක්ෂලා ප්‍රේමදාසලා දිසානායකලා මේ හැමෝම හරයෙන් ගත්තොත් එකම ප්‍රතිපත්තියක් වෙනුවෙන් පෙනී ඉන්නවා එකම විදියට සමාජයේ ඉස්සරහට ඇවිල්ලා නමුත් තමුන් වෙනස් මුහුණු විදියට ප්‍රදර්ශනය කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. එතනදී පහුගිය සිදුවෙච්ච අරගලය ඊට පෙර ඉඳන්ම සමාජයේ තිබ්බ ප්‍රධාන කතිකාවතක් තුනේ ඕනෑම මැතිවරණයකදී මේ රටේ බෙදුම් රේඛාව වෙන්න ඕනේ ප්‍රතිපත්ති මත ඇඳෙන බෙදුම් රේඛාව. ප්‍රතිපත්තිමේ වශයෙන් සමාන අපේක්ෂකයන් රැසක් මැද්දේ ඔබ දන්නවා පසුගිය 31 වෙනිදා ජන අරගල සන්ධානය මේ ආකාරයෙන් ප්‍රතිපත්තිය මුලින්ම කරලියට ගෙනෙල්ලා මැතිවරණ ව්‍යාපාරයක් ආරම්භ කරපු පක්ෂයේ විදියට සන්ධානයේ විදියට තමුගේ ප්‍රතිපත්තිය සමාජයේ දෙට ගෙනාවා. ජනාරකල සන්ධානයේ ප්‍රතිපත්තිය අර අනෙකුත් කණ්ඩායම් පුද්ගලයන් සියල්ල පක්ෂපාතී වන ප්‍රතිපත්තියට විරුද්ධ ප්‍රතිපත්තිය. මේ ක්‍රමය කඩන මේ ක්‍රමය බිඳින IMF වෙනුවට අපේම වෙච්ච ආර්ථික ප්‍රතිපත්තියක් හඳුන්ලා දෙන ඉන්දියානු මැදිහත් වීම IMF ආක්‍රමණවලට විරුද්ධ ඒ වගේම කොල්ලකාරී මේ ආර්ථික ක්‍රමයට විරුද්ධ රටේ අනෙකුත් ජනතාවගේ විශේෂයෙන්ම ජාතික පීඩනයට පත් වෙලා සිටින තමිල් මුස්ලිම් මලේල් තමිල් ජනතාවගේ ප්‍රශ්නවලට ස්ථීර විසඳුම් සහිත එකම ප්‍රතිපත්තිමය පදනමක් මත මේ මැතිවරණය වෙනුවෙන් පෙනී ඉන්න ව්‍යාපාරයේ බවට ජනාරගල සන්ධානයේ පත් වෙලා ඉවරයි. ඉතින් ජනාරගල සන්ධානයේ ප්‍රතිපත්තිමය බෙදුම් රේඛාව අදින මේ මොහොතේ අද ඉදිරි මැතිවරණයේදී ජනාරගල සන්ධානයේ ප්‍රකාශකයා ලෙසත් ජනාධිපති අපේක්ෂකයා ලෙසත් මා මැතිවරණයට ඉදිරිපත් වන ලකුණ ලෙස අපි තීරණයකට අවිලා තිබෙනවා කුඩේ ලකුණින් ඊළඟ මැතිවරණයේදී පෙනී ඉන්න. ඒතර ඒ කුඩේ ලකුණ අපි හිතනවා ජනතාවට වැදගත් වෙන කාරණේ තමයි ඔබ මැතිවරණයේදී සලකුණු කරන ඔබේ මනාපය ඔබේ ඡන්දය විසින් අවසාන වශයෙන් පක්ෂපාතීත්වයේ දක්වන්නේ යම් ප්‍රතිපත්තියකට. ඔබ කුමන පදනමක් මත ඡන්දය දුන්නත් අවසාන වශයෙන් එය විග්‍රහ වෙන්නේ යම් ප්‍රතිපත්තියක් වෙනුවෙන් කියලා. ඒ අනුව මේ ඡන්දය වැදගත් වෙන්නේ ප්‍රතිපත්තිමේ බෙදුම් රේඛාව. ඔබ කුඩේ ලකුණ ඉදිරියේ ඊළඟ ඡන්දෙදී සලකුණු කරන ලකුණ අනිවාර්යයෙන් මේ කොල්ලකාරී ආර්ථික ප්‍රතිපත්තියට විරුද්ධ ඡන්දයක්. ඔබ කුඩේ ලකුණට දෙන ඡන්දය IMF වැදිහත් වීම හරහා ජනතාව පීඩාවට පත් කරන වැඩ කරන ජනතාව පීඩාවට පත් කරන ඒ ක්‍රමවේදයට විරුද්ධ ඡන්දයක්. ඔබ කුඩේ ලකුණ ඉදිරියේ දෙන ඡන්දය ඉන්දියානු මැදිහත් වීම හරහා ඒ වගේම අධිරාජ්‍යවාදී වෙනත් මැදිහත් වීම වලට විරුද්ධව ඔබ දෙන ඡන්දයක්. ඔබ කුඩේ ලකුණ ඉදිරියේ දෙන ඡන්දය මේ රටේ අනෙකුත් ජාතීන් තමිල් මුස්ලිම් ඒ වගේ මලහේ තමිල් වැනි වෙනත් ජාතීන්ට නිදහස යුක්තිය ඉෂ්ට කිරීම සඳහා ඔබ දෙන ඡන්දයක්. ඒක නිසා මේ ලකුණේ වැදගත්කම එන්නේ එතනින්. ඉතින් අපි විශේෂයෙන් මේ රටේ තරුණ තරුණියන්ට මේ රටේ පොදු මහ ජනතාවට ආරාධනා කර සිටිනවා මේ ඔබ මුහුණ දෙන ආර්ථික අර්බුදය නැමැති අනෝරා වැසි ඔබ මුහුණ දෙන බදු බර වැනි අනෝරා වැසි මේවායින් ආරක්ෂා වීම සඳහා ඔබට ඔසවා තබන්න තියෙන එකම සලකුණ කුඩය. ඒ වගේම
බරපතල ලෙස රැලි නිර්මාණය කරමින් තිබෙනවා. නැවතත් බොරුව, මුලාව, ජාතිවාදය මේ සියල්ල මතින් බරපතල රැලි නිර්මාණය කරලා තියෙනවා. මේ රැලි වලට එරෙහිව මේ එන සුලි සුලං වලට විරුද්ධව ඔබට ආරක්ෂා වීමට පලියක් වශයෙන් යොදා ගන්න තිබෙන ලකුණ බවට පත් වෙලා තියෙනවා මේ කුඩේ ලකුණ. ඒ වගේම මේ රටේ ප්‍රගතිශීලී වාමාංශික මේ රටේ ඇත්ත වෙනසක් බලාපොරොත්තු වෙන දේශපාලන ව්‍යාපාර කණ්ඩායම් පුද්ගලයෝ තරුණයෝ මේ සියල්ලට සෙවන දෙන ලකුණ බවට පත් වෙලා තියෙනවා කුඩේ ලකුණ. එම නිසා මේ මොහොතේ අපි මේ රටේ ජනතාවට ආරාධනය කරනවා ඉදිරි මැතිවරණයේදී කුඩේ ලකුණ ඉදිරියේ ඡන්දෙ දීලා ඒ වගේම ජන අරගල සම්දානයේට ඡන්දෙ දීලා ඒ බෙදුම් රේඛාව ඇඳලා ප්‍රතිපත්තිමය වෙනසක් ගරු කරන සමාජයක් කියන පණිවිඩය රටට දෙන්න කියන ආරාධනය අපි කරන ගමන් ඉදිරියේදී කුඩේ ලකුණ ඉදිරියෙන් තරඟ වදින ජන අරගල සම්දානයටත් එහි ප්‍රකාශකයා සහ අපේක්ෂකයා වශයෙන් පෙනී සිටින මාත් අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ඒ ප්‍රතිපත්තිමය වෙනස සිදු කිරීම සඳහා ඔබේ දායකත්වය කුඩේ ලකුණ ඉදිරියේ ඡන්දය දක්වලා ලබා දෙන්න කියලා. ස්තුතියි.